ඔන්න වසර පහක් තිස්සේ අපේ channel එකේ තිබුණු ලස්සන ගොණ්ඩේ දන් දෙන්න යන්නේ අනික සද්ධර්මෝද කුටිසෙනසුනේ එහෙමත් නැත්නම් කරව කුටිසෙනසුනේදී තමයි channel එකේ ගොණ්ඩේ දන් දුන්නේ. ඉතින් පාරමී උපපාරමී පරමත්ත පාරමී ශරීර අවයව පවා දන් දීලා කරගන්න පින්කමක් තමයි මේ කොණ්ඩ දන් දීමේ පින්කම එහෙමත් නැත්නම් හිසකේ දන් දීමේ පින්කම. මා channel එක ටිකක් පරක් වෙලා ගියේ උදෙන්ම ගිහිල්ලා channel එකේ අයියා සගනුයි අම්මයි බර වැඩ. ඉතින් මොනවද අනේ සගන් ඔයාලා මේ අපිට කලින් ගිහිල්ලා කරේ? අපි දන් දුන්නේ මේ කොණ්ඩ මේ පැක් කරා. ඔයා පැක් කරන්න උදව් කරා කියලා නම් මට ආරංචි වුණා. මේ තියෙන channel එකේ පුංචි කාලේ ඉඳන් වහපු ලස්සන කොණ්ඩේ. ඉතින් මේක තමයි මේ දවසේ channel එක දන් දීලා පරමත්ත පාරමිතාවක් කරගත්ත ඉතින් මේ දුර්ලභ පින්කම. අපි channel එකේ අම්මගෙන් අහලා බලමු කොණ්ඩයක් කොහොමද දන් දෙන්නේ එහෙමත් නැත්නම් මේ කොණ්ඩ දන් දෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලාත් මොකද ඕගොල්ලන්ටත් මේ වගේ පින්කමක් කරගන්න මේක උදව්වක් වෙයි කියලා අපි හිතන නිසා. අපි channel එකේ කොණ්ඩ දන් දුන්නේ ඉංග්ලන්ඩ් වල තියෙන Livingston Trust කියන ඕගනයිසේෂන් එකට. එයාලා කරන්නේ ස්වභාවික කොණ්ඩ අරන් ඒවෙන් විකහදලා චිලිකා රෝගීන් දෙන්න පුංචි ළමයින්ට තරුණියන්ට දෙන එක. ඒකට අමු වශයෙන් අඟල් 7ක කොණ්ඩයක් ඕනි. අඟල් 7ක්වත් තියෙන කොණ්ඩයක් අරගෙන ඒ කොණ්ඩේ අපි කපලා ඒ වෙබ්සයිට් එකේ තියෙන ඇප්ලිකේෂන් එකක් ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඒක දෙන්න ඕනි ගිහිල්ලා මේ පෝස්ට් ඔෆිස් එකට. පෝස්ට් ඔෆිස් එකෙන් පෝස්ට් කරන්න ඕනි වෙබ්සයිට් එකේ තියෙන ඇඩ්‍රස් එකට. එතකොට මේකට ඉදිච්ච කොණ්ඩ එතකොට මොනවා කලර් කරපු කොණ්ඩ එහෙම මේ කොණ්ඩ දෙන්න බෑ දෙන්න පුළුවන් ස්වභාවිකම කොණ්ඩ. එතකොට ෆර්ම් කරපු කොණ්ඩ ගන්න පුළුවන්ද? ෆර්ම් කරපු කොණ්ඩ දෙන්නත් බෑ. ඉතින් මේ channel එකේ කොණ්ඩේ දන් දෙන අවස්ථාව ඉතින් අඟල් 10ක කොටසක් channel එකේ කොණ්ඩේ දන් දුන්නා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සමහර විශේෂකයේ නැහැ. ඒ නිසා මේ කොණ්ඩේ විග් එකක් විදියට හදලා කොණ්ඩලා ආයේ ලස්සනට ඉන්න තනසීමෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් හදන්න තමයි මේ channel එක සුසුක වෙන්නේ. ඉතින් channel එක ඔයාට මේ කොණ්ඩේ කපන වෙලාවේ පොන්චි දුකක් හිතුණා කියලා මට හිතුණා. දුක හිතුණා. ඒ වුණාට මම ඔයාගෙන් මේ වෙලාවේ ඇහුවා ඔයාට පොන්චි හරි දුකක් තියෙනවා නම් අපි කොණ්ඩේ දන් නොදී ඉමු කියලා. ඊට පස්සේ ඔයා මොකද්ද කිව්වේ මට? කොණ්ඩේ දෙමු. හරි හොඳයි. ඔව් කොණ්ඩේ දන් දෙමු. හරි මට ගැටලුවක් නැහැ කියලා ඔයා කිව්වා. මේ තියෙන්නේ ඉතින් ඔන්න දැන් බලමු. මම හිතන්නේ ඔයා කොණ්ඩේ කපුවට පස්සේ channel තව ලස්සන වුණා කියලා නේද සගන්? ඕ තව ලස්සන. ඒ වුණාට ඔයා නම් නංගිගේ කොණ්ඩේ කැපනවට ටිකක් අකමැත්තක් තිබ්බනේ. ඔව් අකමැත්තක් තිබුණා අයියාගේ. ඒ ඉතින් ඔන්න බලන්න channel මට නම් හිතෙනවා ඔයා කොණ්ඩේ කපුවට පස්සේ තව ලස්සන වුණා කියලා. ඔයා දැන් මේ කොණ්ඩේ කපලා මොන්ටිසෝරි ගියාට පස්සේ මොන්ටිසෝරියෙන් හොඳ පිළිගැනීමක් ලැබුණා කියලා මට ආරංචි. මොකද උනේ මොන්ටිසෝරියෙන්? මොන්ටිසෝරියෙන් ක්ලැප් එකක් දුන්නා මට. ඒ ක්ලැප් එකෙන් යාළුවා ලස්සනයි කිව්වා. ඔව් ක්ලැප් කරලා ඔයාට හරි හොඳ ඇප්‍රීෂিয়েෂන් එකක් දුන්නා කියලා මට ආරංචි වුණා. ඉතින් මට ආඩම්බරයි ඔයා ගැන channel. ඉතින් මේ කෑම බීමත් හම්බෙලා වගේ කොණ්ඩ දන් දීලානේ. ඒත් එක්කම පේරපැලේකත් හම්බුණාද? මොනවද හම්බුනේ? තාජිකට එකක් හම්බුණා. ඉතින් හරිම සන්තෝසයි ඔයාටත් කියලා හිතෙනවා ෆොටෝස් දකින්න අයටත්. ඉතින් මේ වගේ ඔයාලත් කොණ්ඩ දන් දීලා පරමත පාරමිතාවක් පුරා ගන්න මේ වීඩියෝ එක හේතුවක් වෙයි කියලා channel එකත් හිතනවා. මේ තියෙන්නේ ලේ දන් දීමේ දර්ශන. ඉතින් 200කට අධික ප්‍රමාණයක් මේ දවසේදී ලේ දන් දුන්නා. මටත් ලේ දන් දීමට හැකි වුණා මේ දිනේදී. මේ තියෙන කරව කුටිසනසුන ඉතින් නව ඉදිකිරීම් රසක් ක්‍රියාත්මක වෙන තැනක් අඩුපාඩු තියෙන තැනක් ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම්. මෙතන කමෙන්ට් එකක් දාලා තියෙනවා. පළවෙනි කමෙන්ට් එකේ ඔයා කමෙන්ට් එකක් දාන්න. මම ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. අපිව ලයික් කරන් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න.